ආයුබෝවන් හිතවතුනි, අද සිකුරාදා රටවිර කාලීන සංවාද සංග්‍රහය සමගින් ඔබ මුණ ගැහෙන්නට අප සූදානම්. හැම දිනක්ම ගෙවෙන්නේ අලුත් පුවත් නිර්මාණය කරමින්. නිර්මාණය වන පුවත්වලින් 99.99%ක්ම ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් ඍජුව වක්‍රව බලපාන පුවත් බවට පත්වනවා. ජාතික ආරක්ෂාව ජනතාවගේ පරම අපේක්ෂාවයි. ඒ නිසාම ජනතාව මේ සියලු පුවත් පිළිබඳව අතිශය සංවේදීතාවයකින් යුතුව සිටිනවා. ඒ අතරතුරදී රටේ ආරක්ෂාව තහවුරු කරන්නට සහ රටේ ආරක්ෂාව පිළිබඳ ජනතාවගේ සැක වියතුරන් කරන්නට ආරක්ෂක අංශ සිදු කරන සෝදිසි මෙහෙයුම් පිළිබඳව ජනමාධ්‍ය මගින් දර්ශන පෙන්වීමත් වාරණයකට ලක් වී තිබෙනවා. ජනමාධ්‍ය අමාත්‍යංශය මගින්ම එම වාරණය සිද්ධ කළා. ඒ නිසා ඇතමුන් මේ පිළිබඳව යම් කනස්සල්ලකුත් පළ කර තිබෙනවා. සිදුවන සෝදිසි මෙහෙයුම් දකින්න ලැබුණා නම් අපට ඒ හරහා සෝදිසි මෙහෙයුම් නිරන්තරව සිදුවනවා කියන විශ්වාසය තහවුරු කරගන්නටත් පුළුවන්කම තිබුණා කියලා. නමුත් රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරයා සඳහන් කළේ මේ සෝදිසි කිරීමේ දර්ශනවලදී හමුවන හසුවන දේවල් දැකීමෙන් දරුවන්ව පාසල් යවන්නට දෙමාපියන් බයවන්නට පුළුවන්. ඒ නිසා ඒවා නොපෙන්වා සිටීම තමයි හොඳ කියා මේ පිළිබඳව කතිකාවතක් මතුවලා තිබෙනවා. ඒ සියල් ස්වභාවයේ මැදේ තමයි අදත් අපි රතුවිර කාලීන දේශපාලන සංවාද සංග්‍රහය ආරම්භ කරන්නට සූදානම් වන්නේ. අද රතුවිරට ආරාධනා කළ දේශපාලන චරිත දෙක හඳුනා ගැනීමට අප සූදානම්. මුලින්ම ආණ්ඩුව නියෝජනය කරමින් අප ආරාධනා කළා අමාත්‍ය රවුෆ් හකීම් මහතාට. ආයුබෝවන් ඔබතුමාට. ආයුබෝවන්. ඒත් එක්කම මේ දිනවල පාස්කු ඉරුදින ප්‍රහාරයත් සමගින්ම විශේෂ කතිකාවන් කිහිපයක්ම සමාජගත කළ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතාටත් අප ආරාධනා කළා. අප සූදානම් එතුමාවත් අද රතුවිර කාලීන සංවාද සංග්‍රහයට බොහොම ගෞරවයෙන් පිළිගන්නට. ආයුබෝවන් ඔබතුමාටත්. ඔබතුමන් දෙපළ සමගින් අප රතුවිරෙන් කාලීන කාරණා රාශියක්ම සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙනවා. විජේදාස රාජපක්ෂ මන්ත්‍රීතුමාගෙන් අප සාකච්ඡාව ආරම්භ කරන්නට බලාපොරොත්තු වන්නේ. ඔබතුමා පහුගිය දිනක සඳහන් කළා මන්ත්‍රීතුමනි, මේ මතුව තිබෙන ව්‍යසනයට මුස්ලිම් දේශපාලනඥයන් සම්බන්ධයෙන් යම් ආකාරයක කතිකාවතක් එතනදී දේශපාලනඥයන්ගේ නම් ගම් පවා සඳහන් කළා ඇතමුන්ගේ. ඒ අතර ඔබතුමා ප්‍රබලවම සඳහන් කළා මේ වෙනකොට මේ රජයටත් මුස්ලිම් දේශපාලනඥයන්ගේ ඉල්ලීම් වලින් ඊට කන් නොදී සිටීමට බෙරතනට පත් වෙලා තිබෙනවා. ඒකට උදාහරණයක් ඔබතුමා කියනවා, හැම රජයකම වල්ගේ බවට පත් වෙලා තියෙන්නේ මුස්ලිම් දේශපාලනඥයන්. මේ වෙනකොට වල්ගේ විසින් බල්ලා නටවන තත්වයට පත් වෙලා තියෙන එක තමයි මේ හැම දෙයකටම හේතුව කියලා. මේ පාස්කු ඉරිදන ප්‍රහාරය දක්වා සියල්ලටම ඔබතුමා මේ කාරණාව ගෙන එනවාද? මම පොඩ්ඩක් ඉතිහාසයට ගිහිල්ලා පටන් ගන්නම්. පැහැදිලිව. අපි දන්නවා 1505 ඉඳලා අපිව පෘතුගීසීන්, ලන්දේසීන්, ඉංග්‍රීසීන් මේක යටත් කොලනියක් විදියට පවත්වගෙන මේ රටවල් සූරාකමින් ජනතාව විරකගෙන පාගගෙන පාලනය කරපු යුගයක් තිබුණා. ඒ තිබුණ සෑම කාලෙකදීම ශ්‍රී ලාංකිකයෝ විදියට අපි සිංහලද, ද්‍රවිඩද, මුස්ලිම්ද කියලා වෙනසක් නැහැ. මේ සියලු දෙනාම එක්තරා මට්ටමක වහල්භාවයකින් තමයි අපි ජීවත් වුණේ. ඉතින් ඒක එදා කෙරුවේ ඒ ජාතිකයෝ ඒගොල්ල තුවක්කු නිෂ්පාදනය කරන්න බෝම්බ හදන්න පටන් ගත්තට පස්සේ. ඒක නිසා මුළු ලෝකෙම එදා යුරෝපීය රටවල් ටික, ඉස්පාඤ්ඤය, පෘතුගීසිය, ඕලන්දය, එංගලන්තය, මේගොල්ලන්ගේ ජර්මනිය, ප්‍රංශය, මේගොල්ලන්ගේ රාජකාරියම වුණේ ආසියාවට ගිහිල්ලා, අප්‍රිකාවට ගිහිල්ලා තම තමන්ගේ බල ප්‍රදේශ තුවක්කු බලෙන් අල්ලගෙන ඒ දේශ සීමාවල තිබෙන ජනතාව පෙළලා ඒ සම්පත් හූරාගෙන කෑමේ ව්‍යාපෘතියෙන් ඒගොල්ලන්ගේ රටවල් ධනවත් කරගත්තා. අදත් ඒකම තමයි වෙන්නේ. කිසි වෙනසක් නැහැ. ඒ එදා තුවක්කු අවිබලෙන්, බෝම්බ බලෙන් කරපු දේ අද නොයෙකුත් ආර්ථික ශක්තියින් පෙන්නලා දුර්වල ජාතීන් වෙනත් වක්‍රාකාරයෙන් යට කරගෙන ඒගොල්ලන්ගේ කුලි හේවායන් ඒ රටවල් වල පාලකයෝ බවට පත් කරගෙන අදත් වෙන්නේ ඒකමයි. කිසි වෙනසක් නැහැ. ක්‍රමවේද විතරයි වෙනසක් තියෙන්නේ. අනිත් එක දැන් බ්‍රිතාන්‍ය පාලකයෝ අපේ රටේ අපේ රටට ආවට පස්සේ
එදදා සටසේ තිස් ගණන්වල ඉඳලාම ඉඳලා තිබුණ අපේ රටේ මේ විවස්ථාදායක සභාවක් කියල එකක් නාමිකව හැදුව. දැන්ඔය සභාව හදනකොට ඒගොල්ලන්ගේ යටත් විජිත හැටගානක් තිබුණට ඒ කිසිම යටත් විජිතයක අනුගමනය නොකරපු ප්‍රතිපත්තියක් තමයි අපිට අනුගමනය කරේ. ඒ අනුගමනය කරපු ක්‍රමය අනුව නියෝජිතයෝ තෝරන්නත් ඕන යුරෝපීන් ජාතීන්ට තුන් දෙෙනයි බර්ග ජාතීන්ට එක්කෙනයි උගත් සිංහලයන්ට එක්කෙනයි ද්‍රවිඩ එක්කෙනයි පසෙකාලයනකොට මුස්ලිම් අයට එක්කෙනයි. ඒ විදියට මේ ජාතිකත්වය අනුව මිනිසු බෙදලා නියෝජිතයෝ තෝරණ ක්‍රමයක් අපිට විතරයි හඳුන ලදන්නේ. නමුත් ඒ ක්‍රමය තුළහාරි එදා මාමානය ඩියසේනානායක මැතිතුමාට තිබුණු ශක්තිය ජාතික සමගිය හදන්න සියලු ජාතිකයන් මේ රට එකට එක තැනකට ගෙනල්ලා අපිට ඩොමිනියන් තත්ත්වේ නිදහක්සක් ලබා දෙන්න එතුමට පුළුවන්කමක් ලැබුණ. එතකොට ඒ ඩොමිනියන් තත්ත්වේ නිදහස එන්න කලින් අපේ රටේ තිබුණේ ඩොනමෝ රාණ්ඩු ක්‍රමය එදස් නමසී තිස්ස එකේ ඉඳලා. එතකොට අපි සර්වජාන චන්දය දිනාගත් එදස්නමසී තිස්ස එකේ දැන් ඒ වෙනකොට අර ජාතිකත්ව නියෝජනය අහෝසි කරලි වරයි ඩොනමෝර් ක්‍රමියෝ. නමුත් අපේ රටේ ඒ ජාතිවාදයෙන් ජාති බේදයෙන් මේ රටේ දේශපාලිකින්ටවත් මිනිසුන්ටුවත් ගොඩෙන්න්න බැරිුණ. ද මේ පිළිබඳව බ්‍රිතාන්‍ය බුද්ධිමත් කාන්තාව ජේන් රසල් කියලා මේ පොත මේක ආචාර උපාධයට කරපු පර්යේෂණ ග්‍රන්ථය. මේක තියෙන කොමිනල් පොලිටික් සන්ට ද ඩොනමෝ කොන්ස්ටියෂන් 1931-1947 එදදාසනසි තිස්සෙක්කේ සිට එදදාසනසි 47 දක්වා ඩොනමෝ රාණ්ඩු ක්‍රමය යටතේ ලංකාවේ පැවති ජාතිවාදී දේශපාලනය. එතකොට අපි එතනින් ගොඩටාවත් ඩොනමෝ ව්‍යවස්ථා යටතේ ප්‍රායෝගිකව අපිට ජාතිවාදයෙන් එලියට එන්න බැරිවුණ. ඊට පස්සේ අපිට 1948 ලැබුණු ඒ සීමිත නිදහසත් එක්ක අපේ රටේ යම් කිසි මට්ටමකට ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රමාණුකුල දියුණුවමින් ආව ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිපත්ති මත දේශපාලන පක්ෂ හදාගෙන ක්‍රමාණුකූල 1972 පළවෙනි ජනරජ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ආව 1978 දෙවැනි ජනරජ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ජේ.ආර්. ජයවර්ධන මහත්තයා දුව මේ ක්‍රමය තුළ එතුමා විධායක ජනාධිපති ක්‍රමයත් ඒකට ගැලපෙන විදියට රටක දේශපාලන ස්ථාවරත්වය පවත්වාගෙන යෑම සහ ජාතික සමගිය ආරක්ෂා කර ගැනීමට හැකි පදනමක් මත නියෝජන PR සිිස්ටම් සමානුපාතික නියෝජන ක්‍රමේ හැදුව. එතවට මේ සමානුපාතික නියෝජනය ක්‍රමය හදන්න කොටත් අපි දන්න අපි රටේ සමහර කණ්ඩායන් ජාතිවාදී මට්ටමින් තමයි දේශපාලනය කරේ විශේෂයම උතුරේ පෙඩරල් පක්ෂය ඔය කවුද චෙල්ලොනායග මහත්මයගේ පක්ෂය කරේ ඒවා ඔක්කොම ජාතිවාදී මට්ටමින් තමයි ඒ වගේ. ඒ කලාපයකට ඒක වෙංවෙලා තිබිච්ච නිසා ඒක පිළිබඳව ඒ මිශ්‍රවෙච්ච ගැටලු හැමතැනම දක්කින්න නොලබුණාට නමුත් ඒ තුළ ඒගොල්ලන්ගේ තිබුණා මේ රට බෙදල ඇගොලන්ට වෙනම රටක් හදන්න ඕනේ කියන මේ අරමුණක් තිබුණ. එතකොට මේ අරමුණ එන්නේ විශේෂයම බ්‍රිතාන්‍ය ජාතිකයෝ මේ අපේ රටවල්වලට නිදහස දෙනකොටම මේවා අනාගතයේදී ස්ථාවර රටවල් නොවෙන විදියට වගබලාගන්න අවශ්‍ය ප්‍රතිපාද නියදුව. ද මවුන් බැටන් සාමි ඉන්දියාවට නිදහස දෙනකොටම ඉන්දියාව දෙකට කඩන්න පුළුවන් අවශ්‍ය පරිසරය හදල තිබුණ එකනු තයි පාකිස්ථානය ඉන්දියාව වෙන්ගුණේ. එතකොට ඒ ආදර්ශ මත ගිල්ලා දැන් සියෙන් අන්න දුරයි තම එදදා සමසය 40 කනං වල 50 කනං වල ඔවුත් පටන් ගත්තේ තමිල් නාඩුවේ වෙනම රාජ්‍යයක් අවශ්‍යයි කියන පදනම. එතකොට ඒ එහුව අනුගමනය කරන මිනිස්සු මේ රටෙත් හිටිය ඔය චෙල්ලොනාගම් ලගේ කාලේ ඉන්දියාවේ තමිල් නාඩුවේ බස් නැවතුම් පොලට දුම්රිය පොලට ගිහිල්ලා හින්දි භාෂාවෙන් තියෙන වචනවලට ඒ තමිල් නාඩුවේ අන්න දුරේගේ කණ්ඩායන් තාරගානකොට අපේ රටෙත් උතුරු නැගෙනහිර පළාතේ තිබුණ සිංහල නංගන් තිබුණ නම් ඒවයි තාරගාන්න පටන් ගත්තා. ඉතින් එහෙම ඇති කරපු ඒ දේශපාලන ක්‍රමය තුළ අපි නොහිතන පැතිවලට මෙරට ගමන් කරනවා. එතකොට දැන් මේ ග්‍රන්ථයේ තියෙන කරුණු එක ගත්තොත් මේකට සීමා වෙන්නේ නැහැ. අපි ඕන තරම් එකට අවශ්‍ය සාධක තියෙනවා. එතකොට උතුරු පළාතේ ත්‍රස්තවාදී මතු වුණා. ඒ ත්‍රස්තවාදී මතුනේ 1880 ගණන්වල ඉඳලා මතුනේ. මේ 1883 එක තමයි මේ අපි කතා කරන්නේ.
ඊට කලින් මතුවුණ ත්‍රස්තවාදී කල්ලි හැම එකක්ම මර්ධනය කරා. හැබැයි ඒ ත්‍රස්ත කල්ලි එකක්වත් මේ උතුරු පළාතට වෙනම ආණ්ඩුවක් වෙනම රටක් ගන්නවත් එහෙම නැත්නම් සිංහල මිනිස්සු මරන්න ඕනේයි කියලා සිංහල පාලකයෝ මරන්න ඕනේයි කියලා හදපු කල්ලි නෙවෙයි ඒවා. ඒවා වෙලා ඒගොල්ලන්ගේ තිබුණ සමාජ පීඩනය වැඩි අපි කතා නොකරන සමාජ පීඩනයක් කුල පීඩනයක් එහෙ තිබුණා. එතකොට ඒ ත්‍රස්ත කල්ලි සියල්ල නිර්මාණය වුණේ වෙල්ලාලි වංශවතුන්ට විරුද්ධව සටන් කරා. තුවක කාලයක් පමණ අපිට පළමු වටේදී හරිනේ. හැබැයි එතකොට ඒ කණ්ඩායම් වරින් වරව ඒ කණ්ඩායම් ඒගොල්ලන්ම මර්ධනය කරගත්තා. හැබැයි අවසානයේදී ඓතිහාසික සාධක ගොඩක් එක්ක 1970 ගණන් වෙනකොට ප්‍රභාකරන් පළවෙනි වතාවට දේවස්ථානයක් ඇතුළට ගිහිල්ලා නාග යාපනේ හිටපු නගරාධිපති දොරයප්පට එයාගේ අතින් වෙඩි තියලා තමයි ඒ සටන පටන් ගත්තේ. ඉතින් ඒ තමන්ගේ සමාජයේ තිබුණ ඒ අසාධාරණකම් මත නිර්මාණය වුණ ඒ ත්‍රස්ත කල්ලිය තමයි පස්සේදී මේක ජාතිවාදී ආකල්පෙන් ආපු ත්‍රස්ත කල්ලියක් විදිහට ඇවිල්ලා අපේ රටේ සමස්ත සමාජය වෙලාගෙන රටක් අස්ථාවර කරලා අවුරුදු 30කට ආසන්න යුද්ධයක් දිගැදිලා රටේ ආර්ථිකය සාමුලින්ම බිඳ වැටිලා අපි හුඟක් අමාරු තැනකින් යන්තම් හිස එසෙව්වා විතරයි. හැබැයි ඒක ඒ යාපනයේ ද්‍රවිඩ මිනිස්සු විතරක් කරා නෙවෙයි. හැබැයි ඒවට අනුග්‍රහය දක්වපු, ඒවට මුදල් සපයපු, ඩයස්පෝරාවත් එක්ක හිටපු බටහිර රටවල් නොයෙකුත් රටවල් වල සහයෝගයත් එක්ක කාලය අවසන් වන්තරම අපි අතිරේක විනාඩි 3ක් ඔබතුමා ලබා දෙන්නා, මෙතුමාට ලබා දෙන පදනම මත අපි අර ප්‍රශ්නයට පැමිණිය යුතුයි ඔය මාර්ගය ඔස්සේ. ඔව්. දැන් ඒකේ ඒ ඇවිල්ලා දැන් එතන ඇවිල්ලා ඒ දමිළ ත්‍රස්තවාදයේ ආරම්භ වුණ හැටි. එතකොට ඒ ත්‍රස්ත කල්ලිය කවුද මේ බලය දුන්නේ? එදා හිටපු දෙමළ නායකයෝ, ද්‍රවිඩ නායකයෝ, ජනතා නියෝජිතවරු තමන්ගේ ජනතා නියෝජිතත්වය තුළ ජනතාව ආරක්ෂා කරනව වෙනුවට සමස්ත ද්‍රවිඩ ජනතාවගේ ඉරණම වඩු කොඩේ සම්මිලනයක් තියලා ප්‍රභාකරන්ට බාර දුන්නා. එතකොට ඒ ත්‍රස්තවාදය තුළ ඒ තුළින් නිර්මාණය වුණ ත්‍රස්තවාදය තුළ ත්‍රස්තවාදය ඉස්සරලම බිලිගන්නේ තමන්ට උදව් කරන කෙනා. ඒක තමයි ක්‍රමය. බලය තියෙන කෙනා තමන්ගේ සමාජයේ යම් සමාජයේ මෙහෙවන්න පුළුවන් කියලා විශ්වාසයක් තියෙන කෙනා ඒ කට්ටිය තමයි ඉස්සෙල්ලා විනාශ කරන්නේ. දැන් ඕක සිංහල සමාජයේ සිද්ධ වුණා 1971 ත්‍රස්තවාදය ආවේ 1988 89 ආවා. ඒක ආවේ වෙන පදනමක් මත. එතකොට දැන් මෙතෙන්දී අපි දකිනවා මේක අදයේ දෙයක් නෙවෙයි 2007-08 විතර වගේ වේගෙන එනකොට අපේ රටේ නොයෙකුත් ආකාරයට ඉතාමත්ම සීමිත ලෙස වහබ්බාදය අනුගමනය කරමින් අපේ රටේ යම් යම් ත්‍රස්ත කල්ලි නිර්මාණය වෙමින් පැවතුණා. ජාතිවාදී අරගල ඇති කරන්න හුඟක් උත්සාහ කරා. ඉතින් ඒ එක තැනකින් මේ ජාතිවාදී ආගම්වාදී කියන එක හරි සංවේදී වැඩි. ඒක නිසා ඉතාම භයානකයි. ඒ පිළිබඳව ගැටුම් ඇති කර ගැනීම මොකද ඒක ගොඩක් වෙලාවට රාජ්‍ය පාලකින්ට පාලනය කරගන්න බැරි තත්ත්වයට යනවා. ඒ තුළ සියලු දෙනාගේ ජීවිත මේ අනාරක්ෂිත බවට පත් වෙනවා. දැන් ඒ ආපු ගැටුම් දිගින් දිගටම සුළුවට ඇවිල්ලා අපි කවුරුත් නොහිතපු වෙලාවක ඉතාමත්ම දරුණු ලෙස ව්‍යසනයක් බවට පත් වුණා. ඉතින් එතෙන්දී රාජ්‍ය පාලකයෝ ඒ සමාජයට නායකත්වය දුන්න නායකීන්ගේ ක්‍රියාකලාපය සහ සමහරුන් ඔවුනට ඒවා වළක්ව ගැනීමට කතා කිරීමත් සමහරුන් ඒවා ව්‍යාප්ත කරන උඩගෙඩි දෙන ආකාරයත් අපි අත්විඳලා තියෙනවා. මම යලිත් අසන ඔබතුමාට කියූ කාරණාව තමත් වළංගුද මුස්ලිම් දේශපාලනඥයන් මේ ව්‍යසනය ඇති කරන්නට යම් බලපෑමක් එල්ල කළාද? බොහොම පැහැදිලිව මම කිව්වේ මුස්ලිම් සියලු දේශපාලඥයෝ නෙවෙයි, මුස්ලිම් බහුතරය අදටත් මේ අපි බලාපොරොත්තු වෙන සහජීවන ආගමික සමාජික දේශපාලනික සංස්කෘතිය තුළ ජීවත් වෙන්න තමයි ඒගොල්ලන්ගේ තියෙන අභිලාෂය, අපේ තියෙන අභිලාෂය. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ සුළු කල්ලියක් වුණත් බලවත් වෙනකොට ඒ සමාජය තුළ ඉන්න මේ ඔය අපි කියන සාමකාමී දේශපාලන නායකයිනුත් ඉතාමත් අසරණ තත්ත්වයට පත් වෙනවා. ඔබට මතක ඇති එදා ඒ උඩුගෙඩි දීපු අමිර්තලිංගම්ට ප්‍රභාකරන් මොකද කරේ කියලා, යෝගේශ්වරන්ට මොකද කරේ කියලා. ඉතින් ඒ ත්‍රස්තවාදී ස්වභාවය එක. ඒක නිසා බහුතරයක් මුස්ලිම් අතිබහුතරයක් මුස්ලිම් ජනතාව ඒ වගේම විශාල මුස්ලිම් දේශපාලන නායකවරුන්
මෙතනදී යම් කිසි අසරණතාවයකට පත් වෙලා තියෙනවා. අපි රවුෆ් හකීම් උසස් අධ්‍යාපන අමාත්‍යතුමා වෙත යොමු වන්නට සූදානම් වන්නේ. අමාත්‍යතුමනි, ඔබ දන්නවා හොඳ ආකාරව මේ වෙද්දී සමාජය තුළ මුස්ලිම් දේශපාලනඥයන් කිහිප දෙනෙක් පිළිබඳව චෝදනා මතු වෙනවා. චෝදනා. ඒ චෝදනා මතු කෙරෙන අය අතර හිස්බුල්ලා ආණ්ඩුකාරතුමාට චෝදනා එල්ල වෙනවා. අසත් සාලි ආණ්ඩුකාරතුමාට චෝදනා එල්ල වෙනවා. රිෂාඩ් බදුදීන් අමාත්‍යතුමාට චෝදනා එල්ල වෙනවා. ඔබතුමාට ඇසෙනවා. මේ අයට එල්ලවන චෝදනා සම්බන්ධයෙන් යහපාලන රජයේ නියෝජනය කරන මුස්ලිම් අමාත්‍යවරයෙක් විදිහට ඔබතුමා දරන අදහස මොකක්ද? මාත් නම් ප්‍රවේශයක් ලබා ගැනීමට දැන් මේ කාරණාවට එන්න කලින් දැන් මතුවී තියෙන මේ වාතාවරණයට මුහුණ දීමේදී අපිත් ඉතිහාසයේ දිහා ටිකක් හැරිලා බැලුවහම පේන කාරණා තමයි කොහෙද මේ මෙවැනි කුරීරු මිලේච්ඡ ඝාතන සංස්කෘතියක් බිහිවුණේ කියලා අපි හොයා බලාගෙන යනකොට පේන කාරණයක් තමයි මැද පෙරදිග රටවල්වල රාජ්‍යන් අස්ථාවර කිරීමේ ක්‍රියාදාමයකට බටහිර රටවල් එකතු වී ක්‍රියාත්මක කරපු නොයෙකුත් යුදමය මෙහෙයුම් කියන එක අපි කවුරුත් පිළිගත යුතුයි. ඒ අස්ථාවරයත් සමග බිහිවෙච්ච අල්කයිඩා වැනි සංවිධානයක්, ඊට පස්සේ ඒකෙන් වෙන් වෙලා ඇති වුණු ISIS, එවාගෙම ඩයිෂ් වැනි මෙවැනි ත්‍රස්තවාදී කණ්ඩායම් දැන් කවුරුත් බලාපොරොත්තු නොවූ ආකාරයකට ව්‍යාප්ත වූ ඉස්ලාමීය රාජ්‍යයක් හදන්ට යනවායි කියන මිත්‍යාවක් ඉදිරියට තියාගෙන ඒ මනක්කල්පිත මිත්‍යා රාජ්‍යයක් කරා මුස්ලිම්වරු ගොදුරු කරගන්නට කරන ව්‍යර්ථ සංකල්පයක් උඩ තමයි අපිත් දැන් මේ වැට කෑමට සිදු වෙලා තියෙනවා. රාජ්‍ය ව්‍යාප්තවාදයක් පිළිබඳව කුරාණයේ යම් තැනක හෝ සඳහන් වෙනවාද? මුළු ලෝකයේම යම් දවසක ඉස්ලාම් වරුන්ගෙන් පමණක් පිරියා යුතුයි කියන අදහස සංකල්පයේ කොයි ආකාරයෙන් හරි කුරාණයෙන් මතු කරනවද? කුරාණයේ මං හිතන හැටියට සාමය සඳහා වූ අනිත් සමාජීය බලවේගයක ආගම් එක්ක ගැටුමක් ඇති නොකර ජීවත්වීම පිළිබඳව අවධාරණය කරන වැකි තමයි වැඩිම තියෙන්නේ. තැන් තැන්වල තමන්ගේ ආත්මාරක්ෂාව පිළිබඳව කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව නබිනායකතුමන්ගේ අර මුල් කාලයේදී අරාබිකරයේ එතුමාට මුණ දෙන්න සිදුවුණු නොයෙකුත් අභියෝගවලට මුහුණ දීම සඳහා යම් යම් වාක්‍ය තිබුණා. ඒක දැන් කාලයට නොබිනසේ වහා දක්වමින් ඒකට අර්ථ දක්වමින් අපි අවශ්‍ය නැති බීතිකාවක් ඇති කරගන්න හදනවා. ඒකෙන් අපි මිදෙන්න ඕනේ. ඒක ඇත්තටම මුස්ලිම් සමාජය තුලත් එවැනි අන්තවාදී සංකල්ප හරහා ඒ අන්තවාදී සංකල්ප වෙත යොමු වෙන පිරිස් මුදවා ගැනීම සඳහා විශාල පරිශ්‍රමයක ලොව පුරා ඉන්න අතිබහුතරයක් වන මුස්ලිම් ජනතාවගේ ආගමික නායකයෝ යෙදී සිටිනවා. නමුත් මේ සුළුතරයක් යම් කොනක තියෙන යම් දෙයක් අල්ලගෙන ඒකට වැරදි අර්ථකථනයක් දීලා මුළු මුස්ලිම් ජාතියම ඉස්ලාම් ධර්මයම ප්‍රචණ්ඩත්වයට යොමුවන ධර්මයක් හැටියට නැත්නම් අනිත් ආගම් පිළිපදින්නන් විනාශය කළ යුතුයි කියන මතයකින් ක්‍රියාත්මක වෙන ධර්මයක් හැටියට කියන එක සම්පූර්ණ බොරුවක් අසත්‍යයක් කියන එක අපි කියා සිටිය යුතුයි. ඒ කියන්නේ එහෙම මේ මුළු ලෝකයේම යම් දවසක ඉස්ලාම් වරුන්ගෙන් පිරියා යුතුයි කියන සංකල්පය කුරාණයේ කොතනකවත් නැහැ. ඒ වෙලේ තිබුණු වාතාවරණය විශේෂයෙන්ම අරාබිකරයේ නබිනායකතුමන්
මොකද අපි විශ්වාස කරනවා නබිවරු පහළ වෙද්දී පරිහානියට පත් වූ සමාජයක් තුළ ධර්මය පහළ වෙන්නේ වෙන මොකටත් නෙවෙයි යහපත් ජීවන රටාවක් ඇති කරලා ඒ රට තුළ ස්ථාවරභාවයකුත් ඒ වගේම මේ ආගමික වශයෙන් ගැතිපැවතුම් හරි ආකාරයට කරගෙන යන්නට පිළිපදන යම් ක්‍රමවේදයක් හඳුන්වා දෙන්නට එතුමා පහළ වුණු අවධියේ සිදුවුණ දේ තමයි ඒ කාලේ අරාබිවරු එකිනෙකනා මරාගෙන තමන්ට ඕමනා පරිදි ගෝත්‍ර අතරේ ගැටුම් ඇති කරගෙන තමන්ගේ ඉපදෙන ගැහැණු ළමයි පවා වලලා දැමීමේ තරමට අමානුෂ්‍ය ලෙස හැසිරුණු වකවානුවක පහළ වුණු ධර්මයක් තමයි ඉස්ලාම් ධර්මය. එවෙලේ අල්ලා දෙවියන් පිළිබඳව ප්‍රචාරණය කරන්නට යද්දී එතුමාට ඇතිවුණු ඒ අභියෝගයට මුහුණ දීම සඳහා ඒ කාලයට අවශ්‍ය වූ පරිදි යම් යම් කුරාන් වචන පහළ වුණා. දැන් ඒවා හැම දැන් ඒක අරගෙන වෙනත් කාල සීමාවකට ඔබිනසේ ඒක අර්ථකථනය කරන්න ගියාම ඒක වැරදි. ඉතින් ඒක හොඳට අපි සිත්තර තියාගත යුතුයි. ඒ විතරක් නෙවෙයි දැන් මම වර්තමානට එනකොට මම කිය යුතු කාරණයක් තමයි දැන් මේ ISIS කියන සංවිධානය ඇත්තම නිකන් ලේබල් එකක් විතරයි දැන් නිකන් අර ෆ්‍රැන්චයිස් එකක් වගේ වලාකුලේ තියෙන එකක් හැටියටයි අපි දකින්නේ. ඒක අරගෙන වෙන අදෘශ්‍යමාන බලවේගයක් අපේ රටේ අස්ථාවර භාවයක් ඇතිකරන්න කුඩා කල්ලියක් පාවිච්චි කරමින් මේ මුළු මුස්ලිම් සමාජයම පීඩනයට පත් කරලා තිබෙනවා. ඒ තුලින් ඇත්තටම අපේ මාතෘභූමියට විශාල විනාශයක් ඇතිකරන්න සූදානම් වෙන තත්වයකින් අපි කවුරුත් එකතු වෙන්න ඕනේ. මේක දැන් අපි මුස්ලිම් සමාජය තුළ යම් අන්තවාදී කල්ලියක් ඇති වුණා ඒ පිළිබඳව දේශපාලකයෝ වගකිය යුතුයි, ඒ නායකයෝ වගකිය යුතුයි, ආගමික වියතුන් වගකිය යුතුයි කිය කියා ඇඟිලි දික් කරගෙන ඉන්නේ නැතුව හැමදෙනාම හෙලා දකින මේ කුරීරු ත්‍රස්තවාදයට විරුද්ධව මුස්ලිම් ජනයාත් නායකයොත් ආගමික වියතුනුත් සමාජීය අනිකුත් සංවිධානත් එකතු කරගෙන අපේ ආණ්ඩු පක්ෂයේ විපක්ෂයේ හැමදෙනාම එකතු වෙලා අපි දැන් මන් දැක්කේ මේ දවස් ටිකේ පාර්ලිමේන්තුවේ විවාදෙදී දෙපැත්තෙන්ම එකිනෙකාට බැන වැදගෙන ඉතාම අර පහත් විදිහට හැසිරෙන ආකාරය තමයි අපි දකින්නේ. තමන්ගේ බලය සඳහා වුණා කියන්නේ අර මේ චෝදනා එල්ලවන දේශපාලනක් නෙයන්. ඒ චෝදනා වලට වගකීම නැහැ කියලාද? නෑ, වගකීම විතරක් නෙවෙයි වගවීමත් අපිට බාරයි. අපි කළ යුතුයි. අපෙන් අපිට කියනවා නම් ඕගොල්ලෝ මේ පිළිබඳව වගවිය යුතුයි කියලා අපි ඒකට සූදානම්. ඒක නෙවෙයි මෙතන ප්‍රශ්නේ. දැන් බලන්න දැන් බටහිර රටක මේක වුණාම පක්ෂ විපක්ෂයක් නැතුව ඔක්කොම එකතු වෙනවා. ඒක තැනකට එනවා. නමුත් අපේ රටේ අපි කුලල් කා ගන්නවා. අපි එකිනෙකනට දැන් දොස් පවරගෙන ඒ වගේම අපේ දැන් ආරක්ෂක හමුදා දැන් බුද්ධි අංශයේ පිළිබඳව තියෙන විශ්වාසය කඩා බිඳෙන ආකාරයට අපි කරුණු කියනවා. දැන් මේ බුද්ධිංශය ඒ වගේම ආරක්ෂක හමුදා හරි ආකාරයට කටයුතු කළේ නැත්නම් මේ වෙනකොට විශාල විනාශයක් වෙන්න තිබුණා. අපිට පුළුවන් වුණා සුමාන දෙකකින් තුනකින් මේ සම්පූර්ණ ක්‍රියාදාමය මැඩපවත්වන්න. මේ 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 කල්ලිය කරන්ට ගිය විශාල විනාශය යම් දුරකට අපිට දැන් සමනයට පත්වී දැන් අපි අවශ්‍ය නැති කුතුහලය ඉවත් කරලා ජනතාව අතරේ යථා තත්ත්වයට
පත්වීම සඳහා ගෙන යන ක්‍රියාදාමය දැන් අපි ජය ගැනීමෙන් සිටිනවා කියලා මම දකින්නේ. ඉතින් ඒ තුළ අපි ඔක්කොම දැන් එකතු වෙලා මේක තවත් ශක්තිමත් කරලා අපේ අපිට තියෙන මේ අභියෝගය අපි ජයගත යුතුයි. දැන් පිට රටවල මෙහෙම වෙන්නේ නැහැ. අපේ රටේ තමයි දැන් ගරු ඇමතුමා, ජනපතිතුමා, අගමැතිතුමා, ජේෂ්ඨ අමාත්‍යවරු මේ හැම කෙනෙක්ම මේ විවේචනයන් සිද්ධ කරනවා. ඒ නිසා ජනතාව නෙවෙයි කවුරු කිව්වත් විවේචනයන් සිද්ධ කරන්නේ අතන රජයමයි. ඔබතුමාලා එතුමාලට තමයි රේවිය යුත්තේ. ඒ අතරේදී දැන් ගෙවුණු අවුරුදු දෙක කාල සීමාව තුළ අපදුටුවා විජේදාස රාජපක්ෂ මන්ත්‍රීතුමා යම් හෙළදරවක් සිද්ධ කළා. ඒ වගේම හිස්බුල්ලා ආණ්ඩුකාරතුමා මාදුටුවා මේ සහරාන් පිළිබඳ යම් යම් කරුණු හෙළදරව් කළා කියලා සඳහන් කරනවා. මේ ව්‍යසනය මැඩපවත්වන්නට ඔබතුමා මොනවද කළේ? අපිත් නිරන්තරයෙන්ම අපිත් මේ පිළිබඳ අවධාරණය කළා. අපි නම් ඒ කාලෙ සිටම දැකපු දෙයක් තමයි යම් යම් අන්තවාදී අදහස් දරන වැරදි විදිහට ආගම පිළිබඳව කරුණු කියන කල්ලිය හිටියා නම් මේ පිළිබඳව අපි අවධානමින් සිටියා. ඒ පිළිබඳව අවශ්‍ය පරිදි දැනුම් දිය යුතු තැන්වලට දැනුම් දුන්නා. අත් වශයෙන්ම අපි කවුරුත් දැක්කේ නැහැ. මම හිතන්නේ සිංහල සමාජය තුලත් විශ්වාස කළේ නැහැ මෙවැනි මාරාන්තික කල්ලියක් අපි තුල බිහි වෙයි කියලා. කවුරුත් විශ්වාස කරේ නැහැ. අන්තවාදී අදහස් පළ කරා වුණාට කවුරුත් විශ්වාස කළේ නැහැ මෙවැනි විනාශයක් සිදු කරන තරමට ඒ කල්ලියට යම් අනුබලයක් අනුකූලතාවයක් ඇති වෙයි කියලා. අවසන් මිනිත්තු ගත වෙන්න ඇමතුමා, ජාතික තව්හීද් ජමාත් සංවිධානය පිළිබඳව ඔබතුමාට ලැබුණු භයානකම පණිවිඩය මොකක්ද මේ සිදුවීමට පෙර ආතුව? අපිට ප්‍රථම වතාවට ලැබුණු සලකුණ තමයි අර මාවනල්ලේ බුදු පිළිම කඩන්ට උත්සාහ කරපු තරුණිය පිළිබඳ ඒ කතාව. ඒත් එක්ක තමයි අපි කවුරුත් ඇස් විවර වුණේ. මොකද මේක ඉතාම භයානක දෙයක්. මොකද එතනින් මං හිතන හැටියට මේ අයවලුන් මේ කොහොමද කෙසේවත් විෂක්ෂණශීලී දෙයක් කළේ නැහැ. ඒගොල්ලන්ගේ ඌමනාව තමන්ගේ ආගම ජාතිය වෙනුවෙන් නම් මේ වගේ දෙයක් කරලා තමන්ගේ අයටම විශාල පීඩනයක් එල්ල වෙන ආකාරයට ඕක කරන්න යන්නේ නැහැ. මේක වෙන කාගෙහෙරි ඌමනාවට කරපු දෙයක් හැටියට අපි දකින්නේ. මුන් හිතාගෙන ඉන්නේ මේ තමන්ට ස්වර්ගය යාහකී කියලා තවත් ආගමක ශුද්ධ වූ පිළිමයක් විනාශ කිරීම අපේ ආගමේ නැති දෙයක්. ආගමේ පදනමට එරෙහි දෙයක්. ඒක කරන්න ගිහිල්ලා මුළු මහත් මුස්ලිම් ප්‍රජාවම ඒකට විරුද්ධ වුණා. ඒ පිළිබඳව කනස්සල්ලට පත් වුණා. අපි ඒ සඳහා ආරක්ෂා අංශයක අපේ බුද්ධි අංශ සමග නිරන්තරයෙන් කතා කරලා මේක මැඩපවත්වීම සඳහා උප්පරිම උත්සාහය දරිය යුතුයි කියලා අපි කවුරුත් එකතු වෙන තැනකට ආවා. ඒකෙන් මම හිතනවා ඒකෙන් තමයි අර මේ කල්ලියට දැන් පරාජයක් හම්බුණාට මුලින් පරාජය ලැබුණේ කරන්න ගිය කාරණා කිසි විටක ජනතාවගේ පිළිගැනීමක් ගන්න තරම් දෙයක් සිදු වුණේ නැහැ. ඒක දැන් කොටි සංවිධානය වුණත් තමන් ත්‍රස්තවාදයේ යෙදුණත් තමන්ට අරමුණක් තිබුණා. මේ මොන අරමුණක් සඳහාද මේ කරන්නේ? කොහෙදෝ ඉන්න මනක්කල්පිත ඉස්ලාමීය රාජ්‍යයක් මේ ලෝකෙ බිහි කරන්න මෙහෙ ඇවිල්ලා මුන් මරාගෙන මැරෙන්නේ මොකටද? මේක කාටත් පිළිගත නොහැකි සංකල්පයක්. උත්තරයක් නැද්ද? ඇයි මේ අය ශ්‍රී ලංකාව මේ සඳහා තෝරාගත්තේ කියන එකට හිතලු ඇරෙන්නට මෙහෙම වෙන්න ඇති කියලා හිතනවා ඇරෙන්නට උත්තරයක් නැද්ද? නෑ, මේකේ හදිසි හස්තයක් පිටිපස්සේ ඉන්නවා. අපේ රටේ ස්ථාවරභාවය නැති කළ යුතුයි. මේ ආර්ථික ස්ථාවරභාවය තමන්ගේ ඕනාවට මේ රට හසුරුවීමට බැරි වෙච්ච යම් සංවිධානයක්. ඒ යම් කියන වචන ඔබතුමා සඳහන් කරන්නේ මට මොකද ඒ වාගේ දේවල් පිළිබඳව මොකද අපි ඒක ඉතාම භයානක දෙයක්. මම හිතනවා බුද්ධ්‍යාංශ රජයේ ප්‍රධානීන් මේ පිළිබඳව යම් තාක් දුරකට යම් නිගමනවලට ඇවිත් ඇති කියලා මම බලාපොරොත්තු වෙනවා. මොකද අපි ගිය ගමන පිළිබඳව යම් යම් තැන්වලින් ඇති වෙච්ච ප්‍රශ්න තමයි
මේවට හේතුව කියන එකයි මගේ නිගමනය. මේවා අපි නිකං අර සුල්ලු කල්ලිය දිහා නැත්තම් මුස්ලිම් ප්‍රජාව දිහා බලලා දොස් පවරන් නැතුව අපි බලන්න ඕනේ මේ අදෘශ්‍යමාන බලවේග කවුද, මේ ඇයි මේ විනාශය කළේ. ඔබතුමා කියන විදිහට එක අදෘශ්‍යමාන බලවේගයක් නම් අපි දුටව රුපියල් කෝටි ගණනින් ප්‍රකෝටි ගණනින් මේ සඳහා මුදල් ලැබිලා තිබුණා වුණට මේ මුදල් ලබාගෙන තිබුණේ හොඳ ව්‍යාපාරික පවුල් විසින්. ඒ ව්‍යාපාරික පවුල් සමග දේශපාලන සම්බන්ධතා තිබුණා සිංහල දේශපාලනඥයන් වගේම මුස්ලිම් දේශපාලනඥයන්. එහෙනම් මේ අය දැනුවත්වද මේ උපක්‍රම නැත්තම් කුමන්ත්‍රණ සිද්ධ වුණේ? මන්නම් හිතන්නේ නැහැ කවදාකවත් කිසිම අපේ රටේ අභ්‍යන්තරයේ ඉන්න දේශපාලඥයන් කවුරු වුණත් මොන සම්බන්ධතා පැවැත්වුවත් මේ ගැන දැනගෙන ඒවට අනුගාමි වුණා නැත්නම් අනුග්‍රහ දැක්ුවායි කියලා ඒක වැරදි. මන්නම් දකින්නේ මේ කල්ලිය පාවිච්චි කරමින් ආගම වැරදියට අනුගමනය කරමින් ආගම පිළිබඳව කිසිම අනුදැනුමක් නැතුව විශේෂයෙන්ම තමන්ට මේ මොලේ සෝදලා ඕන දෙයක් කරන්න පුළුවන් තත්වයකට පත් කළ හැකි බලවේගයක් තමයි මේක කරලා තියෙන්නේ. මේක මේ රටට හැමදාම මේක වෙනවා. හැම අවුරුදු 10ක් 15ක් 30ක් මේ රටේ ස්ථාවරභාවයට විශාල පරිහානියක් ඇති කරන සිද්ධීන් සිදු වෙනවා. එහෙනම් අපි දැන් අපේ ඉලක්කය වැරදිනවා අපි මේ දිහා විතරක් බලාගෙන. දැන් අපි ඉස්ලාම් අන්තවාදයක් බිහි වෙලා තිබෙනවා, මුස්ලිම්වරු අතරේ අභ්‍යන්තරයේ තියෙන ප්‍රශ්න විසඳීමට අපි යොමු යුතුයි. ඒවා අපි කරමු. අපේ සමාජය දැන් එකට ලැහැස්ති. අපි මුළුමනින්ම අභ්‍යන්තරයේ තියෙන ප්‍රශ්න වලට මුහුණ දිය යුතුයි, මේවට විසඳුම් සෙවිය යුතුයි කියන තැනට අපි ඇවිත් තිබෙනවා. ඒ ගැන කිසිවිටක කිසිම සැකයක් කවුරුත් තියාගන්න අවශ්‍ය නැහැ. දැන් අපි මේවට වග කිය යුතුයි. මේ තත්ත්වය අපි මැඩ පැවැත්විය යුතු කියලා අපි හිතනවා. අපි විරාමයෙන් පසුව මේ ගැන තවදුරටත් සාකච්ඡා කරමු. රතිවිර කාලීන දේශපාලන සංවාද සංග්‍රහය සමගින් අප රැඳී සිටින්නේ.